එහෙම නැත්තම් මේකෙන් ගොඩ එන්න බෑ. අන්න එහෙම මේ අර්බුදෙන් ගොඩ එීම සඳහා ජනතාව සහභාගී කරගන්නවා. ජනතාව සම්බන්ධ කරගන්නවා. ජනතාව සක්‍රීයව දායක කරගන්න නම් අනිවාර්යෙන් ජනතාවට නව අවස්ථාවක් දීලා ආණ්ඩුවක් හදන්න ඕන කියලා අපි කිව්වා. මොකද අර්බුදයක් තියෙනවා. ජනතාව මොකද කරන්නේ? ඒ අර්බුදෙන් ගොඩ එන ආණ්ඩුවක් තෝරගන්න. මේ ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවක, ආර්ථිකේ කඩාවැටලා තිබෙන වෙලාවක්, මේ ආර්ථිකේ ගොඩ වෙන්න ඕන කියලා කවුරුත් කල්පනා කරන වෙලාවක්, ඒ වෙලාවෙදි මොකද කරන්නේ? තමන් ගිහිල්ලා කතර ගහන්නේ මොකටද? මේ ඇති වී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා තමන් පක්ෂය තෝරගන්න. එතකොට අන්නේ පක්ෂයට, ඒ පාලනයට ජනතාව අවුරුද්දක එකමාරක විරාම කාලයක් දෙනවා. එයි මේ අර්බුදයෙන් ගොඩ ගන්න හදපු ආණ්ඩුව. මේ අර්බුදයට වග කියන්න ඕන ආණ්ඩුව නෙවෙයි. මේ අර්බුදය හැතපු පාලකයෝ නෙවෙයි. මේ අර්බුදය නිර්මාණය කරපු අය නෙවෙයි. මේ අර්බුදය වග උත්තරකරුවන් නෙවෙයි. මේ අර්බුදය නිර්මාණය කරන්න හොරකම් කරපු අය නෙවෙයි. මේ අර්බුදය නිර්මාණය කරපු දූෂිත අපරාධකාරයෝ නෙවෙයි. නව ආණ්ඩුවක් හදනවාම ජනතාව විශ්වාස කරන මොකද්ද? මේගොල්ලෝ අර්බුදයට වග කියන්න ඕන අය නෙවෙයි. ඒගොල්ලෝ අර්බුදයෙන් අපේ රට ගොඩ ගන්න ආපු අය. ඒ නිසා මොකද කරන්න ඕන? අපිත් මේකට සහාය දෙන්න ඕන කියලා මතයක් උඩ නැගෙනවා. එනිසා තමයි අපි කිව්වේ මොකද්ද? අපි සරලව කිව්වා ලෝකේ කොහෙවත් අර්බුදය හදපු අය අර්බුදෙන් ගොඩ ගන්නේ නෑ. අර්බුදේ රට කඩාවැටපු අය රට ගොඩ ගනී. ගොඩ ගන්නේ නෑ. එනිසා ජනතාව හැම විටම මොකද වෙන්නේ? මේකත් එක්ක ප්‍රතිවිරෝධීව ඉන්නේ. මේගොල්ලෝ තමයි හැදුවේ. දැන් උදාහරණයක් එක්ක ගත්තොත් පහුගිය දා ඔයගොල්ලෝ දන්නෝ pay tax එක ගැහුවා. ඒතකොට කාට හරි හිතන්න පුළුවන් මේක විශාල වැටුප් ලබා ගන්න අයට තමයි මේ බද්ද වදින්නේ කියලා. බැලු බැලමට ටිකක් ලොකු වැටුප් වලට බද්ද වදිනවා. හැබැයි මම කියන්නේ දැන් ගත්තොත් රුපියල් 250000 වෙනකන් බද්දක් තිබ්බේ නැහැ. 250000 පඩියක් ගන්න කෙනෙකුට දැන් බද්ද වදිනවා 23400ක්. තමන්ගේ වැටුපෙන් 23400ක් පඩිපත් වෙනකොට කැපිලා ඉන්නේ. හරිද? 350000ක් ගන්න කෙනෙකුට 6000යි බද්ද තිබ්බේ. මේ මාසේ වැටුපෙන් එයාගේ 52500ක් කැපෙනවා. හරිද? 450000ක් වැටුපක් ගන්න කෙනෙකුට 12000යි කැපුණේ. මේ බද්දෙන් පස්සේ 88500ක් කැපෙනවා. පඩි එනකොට නේද? සැප්තැම්බර් මාසේ කැපුණේ 12000යි. ඔක්තෝබර් මාසේ කැපෙනවා 82500යි. ලක්ෂ 9ක් වැටුප ගන්න කෙනෙකුට කලින් කැපුණේ රුපියල් 90000යි. දැන් කැපෙනවා 286500යි. ලක්ෂ 9ක් වැටුපක් ගන්න කෙනෙකුට 286000 පඩියෙන් කැපෙනවා. කාට හරි කියනවා ලක්ෂ 9 ඉතින් වැටුප් ගන්නයි ගොඩක් අඩුයි. අඩුයි තමයි. හැබැයි අපේ රටේ සමහර ශේෂ්ත්‍ර තිබෙනවා. ඒ ශේෂ්ත්‍රවල ඒ වෘත්තියේ වේදී රඳවාගත හැකි වන්නේ එවැනි වැටුප් පරිමාණයක් ලබා දීමෙන් විතරයි. මොකද ඒගොල්ලන්ට ඕන තරම් විදේශීය අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවලට ඒගොල්ලෝ යන්නේ නැහැ මෙතනත් යම් වැටුපක් ලැබෙන නිසා. මම සාමාන්‍යයෙන් ඇහුවා දැන් ගොඩාක් සාකච්ඡා කරන විදුලි බල මණ්ඩල ඉංජිනේරු ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු කියන්නේ ලෝකේ ඕන තරම් රැකියාව තියෙන කෙනෙක්. මං කෙනෙක්ගෙන් අහුව මොකද වෙන්නේ? සහෝදර මට වැටුපක් හම්බුණා. මම වැටුපට හරියන්න ලෝන් එකක් ගත්තා. ගෙදර ලෝන් එක 140000යි. ගෙදර ලෝන් එක 140000යි. හරිද? වාහනේ ලෝන් එකට මාසෙට කැපෙන 80000යි කිව්වා. එතකොට 220000යි. දැන් බද්ද කැපෙනවා තව 80000යි කිව්වා. 320000යි. සහෝදර පොල් කට්ට කරන් පාරේ ඉන්න වෙයි. මොකද තමන්ට ලැබෙන වැටුපට සරලඳ විදියට තමන් ජීවිතේ සකසගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒගොල්ලෝ කියන ගමන් කියලා මොකද්ද? සහෝදර අපි බදු ගෙවන්න ලෑස්ති. හැබැයි මේ බදු සල්ලි වලට මොකද වුනේ? අපි ගෙව්වට මොකද වුනේ? මේ ආර්ථික කඩාවැටිය අපිද? ඒගොල්ලෝ අහන සාර්ථක ප්‍රශ්නේ. ආර්ථික මහා පරිමාණ වංචා දූෂණ වලේදුනේ මේගොල්ලෝ. යාලංකයෙන් හොරකම් කරේ මේගොල්ලෝ. තෙල් ගේනකොට හොරකම් කරේ මේගොල්ලෝ. ගෑස් ගේනකොට හොරකම් කරේ මේගොල්ලෝ. ගල් අඟුරු ගේනකොට හොරකම් කරේ මේගොල්ලෝ. පාරවල් හදනකොට හොරකම් කරේ මේගොල්ලෝ. නේද? පැන්ඩෝරා පේපර්ස් වල එළියට එන්නේ මේගොල්ලන්ගේ දණේ.
அமெரிக்க நெக்ஸா ஜனபதி அதிகாரங்களிட்ட நாம் மேகுலங்க ஹொரக்கம் ஆஸ்திரேலியா மாத்திய விதி எதிர்பார்க்கிற மேகுலங்க ஹொரக்கம் லண்டன் மகா அதிகாரங்களிட்ட நாம் மேகுலங்க ஹொரக்கம் மேகுல தமிழ் மே ஆர்த்திக வட்டண்டு ஹேத்துனி ஏகல ஆர்த்திக வட்டல அப்பின் பது கண்ணிக சாதாரணமே அண்ண தீர பசு என்ன முகத்து ஜனதாவ யம் பது பிரமாணம் கேவண்ட லேசி அர்புதையா தீன விழா ஒரு கௌரத் மந்தியத்துல கூட கண்ணு எப்ப முகது வேணும் அர்புதைய ஹதப்பு ஆயிட்டு किसी देख में नहीं तू एक साथ जाति के संघ मानव विकास कमीशन में आर्थिक अपराध देख ला दिन सब्री की लादीन आर्थिक अपराध देखो ने नहीं आर्थिक अपराध करो निदल ले दी जनता उपद की ले साधारण जनता वन अर्बुदी हेदवी अर्बुदी हेदवी एक लो अब अर्बुदी हद पोए इतना हो दिंग इन अर्बुदी हद पोए हो दिंग इन गमंग अर्बुदी के किसी से दायक नोनु पिरिस පීඩාවට පත් කිරීම පිළිබඳ විරෝධයක් තියෙනවා. ඒකෙන් කියන්නේ මොකක්ද? ඒකෙන් කියන්නේ මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් ජනතාවගේ කැමැත්ත සහිත ආණ්ඩුවක් හදාගන්න ඕන. ඒතර ජනතාව විතරයි මේගොල්ලෝ මේ අර්බුදයට වග කියන්න ඕන අය නෙමෙයි. මේගොල්ලෝ මේ අර්බුදය ගොඩ ගන්න ආපු අය. ඒ සඳහා ආදර්ශ ඒගොල්ලෝ දෙනවා. ඒගොල්ලෝ හොරකම් නොකරන අය. ඒගොල්ලෝ වංචාවෙන් නොයෙදෙන අය. ඒගොල්ලන්ට තමයි දේශපාලන බිස්නස් එක බවට පත් නොකරගත්තු අය. ඒගොල්ලෝ પરම්පරාවට මේ දේශපාලනය කරන තමගේ ජීවිකාව බවට පත් නොකරගත්තු අය. ඒක ලැබිලා තියෙන හදන්න එනම් අපි සහායයක් දෙන්න ඕන අපි සපෝට් එකක් දෙන්න ඕන ව්‍යාපාරිකයෙක් හිටන තමන්ගේ පැත්තේ කාර්යය ගොවිය හිටන තමන්ගේ පැත්තේ කාර්යය වෘත්තිවේදියා හිටන තමන්ගේ පැත්තේ කාර්යය එහෙමනම් මොකද වෙන්නේ මේ ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීමෙන් ගොඩා හැකි වන්නේ නව ජනවරමක් ලබා ගැනීම විතරයි ඒක අපි දිගටම කියන්නේ නව ජනවරමක් නැතුව මේ අර්බුදින් කුඩු ඉන්න බෑ හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් තියෙනවා රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් තියෙන නව ජනවරමක් නෙමෙයි ජනතාවට ප්‍රාදේශ සභා නගර සභා වගේ ඡන්දයක්වත් නොතිය ඉස්සරහට යන්න. එයි. එයි මේ නොතිය යන්න හදන්නේ. දැන් අපි කවුරුත් කියනවා රනිල් වික්‍රමසිංහට ජනාධිපති වෙන්න නෙවෙයි පාර්ලිමේන්තුවට එන්නවත් ජනතාවගේ කැමැත්තක් තිබුණේ නෑ. නේද? මම හිතන්නේ ලංකා ඉතිහාසය පෙරනි සෞදුරු දන්නේ නැති අගමැති කෙනෙක් ඡන්දෙ ඉල්ලලා ඊළඟ ඡන්දෙ පෙරදිච්ච කෙනා මේ අගමැතිනේ මං හිතන්නේ 2015 මහමැතිවරණදී නිකන් ලෝක වාර්තාවත් එලා කොළඹින් මනාපගත්තු කෙනා ඒ කියන්නේ ලංකාවේ වැඩිම ප්‍රතිශතකින් මනාපගත්තු කෙනා 2019 නේද 2020 මහ ඡන්දෙදී ගෙදර ඇරියා රනිල් වික්‍රමසිංහට නෙවෙයි එක්සත් ජාතික පක්ෂෙම ජනවරමක් නේ එක මන්ත්‍රීවරේ ඉතින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා නායකයෙක් රනිල් වික්‍රමසිංහ හැබැයි ඔහු ඔහුගේ මාමාගේ විවස්ථාවට අනුව ඔහු ජනාධිපති වෙලා තියෙනවා ඒ වගේම මාදකම මේක පාර්ලිමේන්තුවත් කිව්වා ඔහු ඉදිරිපිටම ඔහු නිතරම කියනවා මොකද්ද රටේ අර්බුදයක් තිබුණා කඩාවැටීමක් තිබුණා බාර ගන්න කෙනෙක් නැහැ එයා බාරගත්ත බොරු හොඳයි එයා බාරගත්ත නෙවෙයි එයා රාජපක්ෂලා තෝරාගත්තා බාරගත්ත නෙවෙයි එයා තෝරාගත්තු ජනාධිපති එයා තමයි තෝරාගන්න ඕන උනේ ඒගොල්ලන්ට එළියට එන්න නේද ගෝඨාභය රාජපක්ෂ එදා ජුලි 9 වෙනිදා පැනලා ගිහිල්ලා යන්න එන්න තනක් නැතුව හැංගි හැංගි ලෝක වටේ හිටියා ලංකාවට එන්න තෝරාගත්ත රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරෙන් පැනලා ගිහිල්ලා ත්‍රිකුණමලේ නාවික හමුදා හමුදා කඳුරේ හැංගිලා එතෙන්ට ජනතාව ගිහිල්ලා වටලලා යන්න එන්න තැනක් නැතුව කැම්ප් එකක් අතට හැංගිලා හිටපු මහින්ද රාජපක්ෂට කලුතර වේදිකාවට නගින්න රනිල් වික්‍රමසිංහ තෝරාගත්තා. බැසිල් රාජපක්ෂ නේද? එදා රාත්‍රී කටුනායකට යනවා පයින්න පුළුවන්ද කියලා බලන්න. මත්තලට යනවා පයින්න පුළුවන්ද කියලා බලන්න. නේද? එහෙම හිටු බැසිල් රාජපක්ෂ නිදැල්ලේ තමගේ නෝනා දරුවෝ සමග එක්සත් ජනපදයට යන්න රනිල් වික්‍රමසිංහව තෝරාගත්තා. හරිද? නාමල් නේද? එළියට බහින්න තෝරාගත්තා. එඳ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුලේ ආරක්ෂකයා ලෙස තෝරාගත්තු ජනාධිපතිවරේ. ඔහුට කිසිදු ජනවරමක් නැහැ. එඳ රනිල් වික්‍රමසිංහට පහුගිය මහමැතිවරණ ඔප්පු කරලා තිබෙනවා ඔහුට ජනවරමක් නැති නායකයෙක් කියලා. ඊළඟ මේ ආණ්ඩුවට. ඔය ආණ්ඩුවට පහුගිය 2020 ජනාධිපතිවරු මේ මහ ඡන්දෙදී
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 148ක් ලැබෙන තරමට ජනවරමක් තිබුණා. ජනවරමක් තියෙනවා. හැබැයි මොකද උනේ? ඒ මහමැතිවරණයේදී අගමැති කරනවා